අයිබුවන් කලාකරුවේ කැටිරසා කලාකරුවන් වෙනුවෙන් නියෝජනය කරන කෙනෙක් හැටියට මං හිතනවා මේ ඕනෙම උත්සවයක් සංවිධානය කරද්දී එහෙම නැත්නම් මං චාරිත්‍රාත්මක කැටිර ගත දින ගාමි උත්සවයක් වගේ දෙයක් සංවිධානය කිරීමේදී අවුරුදු 35ක වගේ කාල පරාසයක මම මේ දේවල් කිරීමේදී අපිම මේ දේවල් කරමින් තමයි මේ මෑතක් වෙනතරම ආවේ. මොකද ඡායාරූප ගැනීම පහසු සඳහා ඔවුන්ව සංවිධානය කටයුතු නිසි ලෙස ඒක සංවිධානය වුණත්ින් අපිට හරි පහසුවක් වෙනවා මේ උත්සවය හෝ ඒ නැත්නම් සංදර්ශනය හෝ පිළිදෙර කරන්න. ඉතින් ඇත්තටම දැන් ගායකයෙක් නම් ඔහුට තියෙනුනේ උපරිම නිදහසේ ගීතය ගායනා කරන්න ඒ මානසිකත්වය හදා ගන්න. එහෙම ගතදී ඡායාරූපයේ කැරියර අපිටත් අපේ ඡායාරූපකරණය වෙනුවෙන්ම හිත යොමන් කරන්න අපිට වඩාත් උසස් සේවයක් කරන්න හැකි වෙනවා. ඉතින් මේකට අතරමැදියෙක් දැන් ඉන්නවා ඉවෙන්ට් මැනේජර්. දැන් මේක මම හිතන කවුරුත් දන්න දෙයක්. හැබැයි ඒ වගේ විශේෂයෙන් අද මම මේ කතා කරගෙන යන්නේ ඉවෙන්ට් ගයිඩ් කියන සමාගම ගැන. ඔවුන් දැන් මේ මේ මෑතක සිට ඔවුන් මේ ක්‍රියාවලියේ දෙනවා. ඉතින් ඔවුන්ගේ විශේෂත්වය තමයි ඕනිම උත්සවයක් මනාලෙස සංවිධානය කරමින් විවාහ උත්සවයක් හෝ සංගීත ප්‍රදර්ශනයක් එහෙම නැත්නම් වෙනම ඕනෑම විදිහක අපි ගෙමු පහරි අපි නිෂ්පාදන ආයතනයකින් නිකුත් කරන යම් අලුත් නිෂ්පාදනයක් හෝ එහෙම නැත්නම් අපි ගෙමු අපේ සීඩී ලොන්ච් එකක් හරි එහෙම නැත්නම් වෙඩින් එකක් හරි ඔය ගොඩක් දැන් ඒ වගේම බර්ත්ඩේ පාටිස් තියෙනවා. දැන් සමහර අවුරුද්දේ බර්ත්ඩේ පාටිස් තියෙනවා 21st බර්ත්ඩේ පාටිස් තියෙනවා ඒ වගේම ඇනිවර්සරිස් තියෙනවා. මේ අද ගොඩක් වෙලාවට මේ ගොඩක් දේවල් ගොඩක් අය සමරන්න කැමති කාලයක්. මොකද ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන එක විලාසිතාවක් වෙලා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී මේ හැම දෙයක්ම පහසුවෙන් කරගන්න පුළුවන් ආයතනය කියලා තමයි මම මේ කතා කරන්නේ ඉවෙන්ට් ගයිඩ් කියන ආයතනය. ඉතින් මොකද මේ ආයතනයේ කලාකරුවන් සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි මම මේ විදිහට කතා කරන්නේ. විශේෂයක් වෙන්නේ මොවුන් තව ඉතාම උසස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න කලාකරුවන්ගේ ජීව දත්ත එකතු කරමින් ඔවුන් ගැන නිසි තොරතුරු. දැන් බොහෝ විට අපි දැන් මම විශේෂයෙන් මමත් කලාකරුවන් හැටියට කලාකරුවන්ගේ තොරතුරු විමසන විට අපිට යම් යම් අපහසුතා ඇති වෙනවා. කලාකරුවන්ගේ හරි දේ දැනගන්න සමහරවිට උපන්දිනයක් වුණත් සමහරවිට අපිට හරියටම උපන්දිනේ වේදාද කියලා දැනගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. එතකොට සමහරවිට අපිට අවශ්‍ය වෙනවා ඔවුන් අපේ අවුරුද්දේ උපන්නේ. ඒ වගේම අපිට දැන් නියමිත කලාකාරයෙක් නම් ඒ කලාකාරයාගේ ඉතින් කළ දෙන නිර්මාණ මොනවාද ඒ වගේම අපි ජීවත් වෙ සිටිනවා ඒක තමයි අපේ ලංකාවේ වැදගත් කලාකරුවෙක් නම් ඔහු ගැන නව පරපුරට ඒව නැත්නම් මතු පරම්පරාවේ යම් කිසියක් උකහා ගන්න ඕනේ වුණදී විශේෂයෙන් අපි නාමක අපි නුදුම්මල් කඩවගේ ඉන්න අමරදේවස කියන අපි හොඳට දැනගත්තට මේ මතු පරපුරව ඉදිරියට ඉපදෙන ඉපදෙන දරුවන් අමරදේවස ගැන දන්නවද කියන අපි දන්නේ. ඉතින් ඒ නිසා ඒ තිබ්බ අතීතය සා ඒ අපි අත්විඳ දේ සා මේ ගීත වැනි දේ ඔවුන්ට ලබා දෙන්න ඒ වගේම ඔවුන් ගැන වැඩි විස්තර දැනගන්න සහ මං හිතන්නේ ජීවත් ඉන්න පිරිසේ මං හිතන්නේ මේ වගේම අපිට කතා කරලා ඔවුන්ගේම හරි දත්ත දැනගන්න පුළුවන් නැහැ හරි වැදගත් වෙනවා. ඉතින් එවැනි ආයතනයක් තමයි මේ ආයතනය. ඉතින් මම හිතනවා මොවුන් මේ කරන්න යන දේ තාම හොඳ දෙයක්. මං ඉතින් සුබ පතනවා මේ තිරුවන් සරණින් මේ කරන දේ තමයි අපතක් වෙන්නේ. විශේෂයෙන්ගේ කලාකරුවන් දත් එක් ප්‍රෙස් කරමින් සත්ක්‍රීයවට කලාකරුවෙක් හැටියට ඔබට දායක වෙලා ඔබේ තොරතුරු ජීව දත්ත දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක අපි හැමෝටම ගන්න සේවයක්. මොකද අපි හැමෝම කලාකරුවන්ට ආදරෙයි. මොකද කලාකරුවෝ කියන්නේ කතාවක් කියනවා ලෙජන්ඩ්ස් නෙවර් ඩයි කියලා. ඉතින් ඇත්තටම කලාකරුවන් හැමදාම ජීවත් වෙනවා. ඉතින් ජීවත් වෙන කලාකරුවන් සහ මියගිය කලාකරුවන් අපිට කවදාකවත් ඒ මතකයෙන් අපි ජීවත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබේ ඒ දත්ත ඔබ ලබා දෙනවා නම් ඒ වගේම මොවුන්ගෙන් ඒ දත්ත ලබා ගැනීමට ඔබ උත්සුක වෙනවා නම් ඒකත් ඇත්තටම අද කාලේ බොහෝ අයට කලාත්මක වටපිටාවක් තිබ්බත් ඔවුන් පසුගිය අතීතයන් ගැන සහ කලාකරුවන් ගැන හරි දත්ත දන්නේ නැහැ. ඉතින් එවැනි නිවැරදි දත්ත දැන ගැනීමට සහ ඔබේ උත්සව අවස්ථාවන් අපිම සංදර්ශන සංවිධානය කිරීම සහ ඕනෑම සංවිධාන කටයුත්තක මූලිකත්වය අරන් ඔවුන් අපේ හිතේ තියෙන අපිට අවශ්‍ය දේ පමණක්. ඒ කියන්නේ ඒ වගේම අපිට හැමදේටම අපිට දැන් සමාජයට අපි ෂෝ එකක් ඕගනයිස් කරනකොට මේ හැමදේම අපිට කරන්න ඕනදින් අපිට අපේ අපි අපේ කලා හැකියාවන් කරන මූලික දේ අඩාල වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ නොවි ඔවුන්ට ඒ තමගේ ඉස්සරහ දේ බාර දීලා හැබැයි තමා කරන කලා කටයුත්ත පමණක් කරන්න මෙවැනි ආයතනයට බාර දුන්නදී මම හිතන්නේ අපිට හොඳට හිත නිදහස් අපේ වැඩේ
අපේ වැඩ කටයුතු අපි කරන්න පුළුවන්. ඉතින් තෙරුවන් සරණින් මම ප්‍රාර්ථනා කරනවා මේ ආයතනය ඉතාම ලංකාවේ සුපතල ආයතනයක් වෙලා, ඒ කියන්නේ මේ ඉවෙන්ට් මැනේජ් වෙන්න ඉවෙන්ට් ගයිඩ් කියන මේ සංවිධානයට හැකි වේවා කියලා සියලු දත්තයන් එකවුට් කරමින්, ඒ වගේම මම හිතනවා ඒ කියන්නේ ඕනිම උත්සවයක් සංවිධානය කරදී ඔවුන්ට ඒ සඳහා මොකද දැන විශ්වාස දිනා ගන්න සමාගම වීමට තියෙන අවකාශය වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබට සුබ පතනවා. මම දයාන්විතා.